ආයිබෝවන්. කලාවට අපි කොච්චර ආදරය කරනවද? කලාවට, කලාකරුවන්ට අපි කොච්චර නම් ආදරය කරනවද? ඒක නිසාම වෙන්න ඇති ඔය කලාවට ගිය හිත අයාලේ යන්නේ නැහැ කියලා කියන්නේ. ඒ තරම්ම අපි කලාවත් එක්ක බොහොම ලං වෙලා. ඉතින් කලාවේ ආරම්භය මම නම් හිතන විදිහට ස්වභාව ධර්මයෙන්මයි ආරම්භ වෙන්නේ. කලාව ඒ තරම්ම ඒ කාලේ ඉඳලම අපිට ළඟයි, අපිට හිතවත්. ඉතින් ඒ හිතවත්කමත් එක්ක අපිට කලාව සම්බන්ධ වෙන තවත් පිරිසක් ඉන්නවා. ඒ කලාකරුවෝ අපි රූපවාහිනියෙන් දකින, එහෙමත් නැත්නම් අපිට රූපවාහිනී තිරය පිටුපස ඉන්න කලාකරුවෝ බොහොමයක් මේ ලංකාවේ ඉන්නවා, මේ ලෝකේ ඉන්නවා. අපි ඒ අයට බොහොම ආදරය කරනවා. අපිට මයිකල් ජැක්සන්ලා නැහැ, ඒ වුණාට අපිට ඊටත් වඩා දක්ෂව ඉන්නවා මේ රටේ. ඉතින් ඒක නිසා මේ අද දවස යූටියුබ් චැනල් එකෙන් අපි තරු හමු අලුත්ම වැඩසටහන අරන් එන්නේ ඔබට ඔබ ආස කරන තරු හමු වෙන්නට. කලාකරුවන් ගත්තාම කලාකරුවෝ බොහෝ පිරිසක් ඉන්නවා. විටක පක්ෂ කලාකරුවෝ, තවත් විටක ප්‍රවීණ කලාකරුවෝ, තවත් විටක වාසනාවන්ත කැපවීම තියෙන විවිධ වූ කලාකරුවන් ඉන්නවා. ඉතින් අද අපි එකන් ඇවිල්ලා ඉන්නේ දක්ෂ, ඒ වගේම ප්‍රවීණ, ඒ වගේම අති දක්ෂ කලාකරුවෙක් දසුන් පතිරණ. අද දවසේ අපි දසුන් අයියත් එක්ක කතා කිරීමේ බලාපොරොත්තුව ඇතුව ආවේ. යමු. ඉතින් අද මේ කතාව හරබර කතාවකට වඩා රසබර කතාවක් වෙයි. මොකද එතරම්ම විනෝදජනක තරුණ රංගන ශිල්පියෙක් එක්ක තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් ආයුබෝවන් අය. ආයුබෝවන්. ඉතින් මම කතා කරපු හැටි වෙනස් කරන්නම්. මොකද මේ වගේ කෙනෙක් එක්ක ඒ විදිහට කතා කරන්නේ ගැළපෙන්නේ. ඉතින් අය කොහොමද මේ දවස්වල කටයුතු? නෑ, එතන නෑ. මෙයාස්ටි ගෙදර. ඒ කියන්නේ මොකද සහරාන්නේම ගැව්වනේ. ඔව්. ගැව්වෙන් පස්සේ ලොකු ලොකු නිවාඩුවක් හම්බුණා. ඊට පස්සේ තමයි වැඩක් කරා මේ ගිරිදේවි කියලා. අහහ. අපේ ඉන්දික ධර්මතිලක කියලා නවක ටෙලි නාට්‍යකරුවෙක්. ලස්සන පොතක්, ඒ කියන්නේ ශාන්ති දිසානායකගේ පොතකින් තමයි කරේ. මම ශලනී. ඒක සහ මම ඉස්සරහට එන්න එනවා මම කියන්නේ අඩෝ කියන නාට්‍ය සුපන්නත් නායක. ඒක තමයි. අයිය අපි අතීතයෙන් පටන් ගන්න ඉස්සරහටම කොහොමද රංගන ජීවිතය ආරම්භ වෙන්නේ? කොහොමද පාසල් යෝගේ ඉඳලා පොඩි කෙටියෙන් පොඩ්ඩක් මතක් කර. ඒ කියන්නේ ඕකද මම ගොඩක් උන්ට කියලා කියලා උන් දන්නවත් එක ගොඩාක් කටු. පොඩ්ඩක් කෙටියෙන් කෙටියෙන් කිව්වොත් එහෙම, ඒ කියන්නේ මම පොඩි කාලේ නම් මම කරේ ඩාන්සින් ඇන්ඩ් ඩ්‍රාමා. ඒ කියන්නේ ස්කූල් එකේ කේරි විද්‍යාලයේට ඒ කියන්නේ මේ මට ගණන් විද්‍යාව වගේ මට බෑ. එතනම් පොඩි කාලේ ඉඳලා ඒ කියන්නේ මට බෑනේ බෑ. කියන්නේ මට කරන්න පුළුවන් එකම දේ තමයි ඩ්‍රාමා ඇන්ඩ් ඩාන්ස්. ඉතින් මං හිතුවා يعني එක එක තැනකදී මට තිබ්බ කාලයක් ඕලෙවල් වලින් පස්සේ මම මොකද කරන්න කියන ප්‍රශ්නය. يعني මම මොකද කරන්නේ? මට ඒක ටාගට් එකට මම මොකටද යන්නේ කියන එක ප්‍රශ්න. ඉතින් එන්නේ වෙල එන්නේ කාලේ තමයි මට මහේන්ද්‍ර පෙරේරාගේ වර්ක්ෂොප් එක මෙන්න මෙතන තියෙනවා කියලා හම්බුනේ. ඊට පස්සේ මට හිතුණා මම එතනට යන්න ඕනේ කියලා. මම පව්වනේ නම් එතනට ගියා. මම හිතනවා එතනට ආවයින් පස්සේ තමයි මේ හැමදේම මට හම්බුනේ. හරි, එතකොට අයියාගේ කලාව ගැන පොදු අදහසක් ඇති එකක් පොඩ්ඩක් අපි පිළිබිඹු කරමු. නෑ, ඒ ආර්ටිස්ට් කලාව කියන එක සාමාන්‍යයෙන් ලෝකෙට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ ඒක තමයි, ඒ කියන්නේ ආර්ටිස්ට් කෙනෙක්ට ලෝකෙ එච්චර ගිවන්නේ. ඒ ලංකාවේ ඒ වැලියු එක නැතුණාට මොකද? ඒ කියන්නේ රටක් අයි රටේ ඉන්න මිනිස්සුන්ව පවතින්න කලාකාරයෙක් අනිවාර්යෙන් ඕනේ. මොකද මිනිස්සුන්ගේ ඕනම තැනකදී සින්දුවකින් හෝ ඒවා කවියකින් හෝ ඒවා පේන්ටකින් හෝ ඒවා චිත්‍රපටයකින් හෝ ඒවා මිනිසුන් හිත නිදහස් කරන. දැන් ආර්ටිස් කෙනෙක්ගෙන් වෙන්න ඕනේ දෙයක් තියෙනවා මිනිසුන්. ඒ කියන්නේ මම දන්නේ, ඒ කියන්නේ ආර්ටිස්ලා බිහි වෙන්නේ මේ ජනතාව විසින්ම තමයි ආර්ටිස් බිහි වුණේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මියුසික් එක සම්බන්ධයෙන් හරි ඩ්‍රාමා සම්බන්ධයෙන් හරි එයා දැනුමක් කියන දේවල් දිහා තියෙනවානේ. ඒ කියන්නේ කලාව කියන එක මම හිතනවා මාන කියන්නේ ඒක මගින් ඕන තැනක්. ඒ කියන්නේ මම හිතන්නේ, ඒ කියන්නේ වැන්දන දෙමද ඉන්න කෙනෙක් මං කියන්නේ ඒක මාරද? ඒ කියන්නේ ආර්ටිස්ට් කෙනෙක් කලාව නැත්නම් මේ කිසිම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ මං කියන්නේ වඩු වර්මාන්තයක් කරන්න බෑ, ටීවී ඉල්ලලා වන්නවත් බෑ. උකට මොකද ආර්ට් එකක් තිබ්බොත් තමයි මේකේ වැඩි ගේම ගහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඉතින් අයියේ කවුරු හරි අනුකරණය කරනවද? නෑ. අනුකරණය කරන්න බෑ කවවත්. ඒක හරි. අනිවාර්යයෙන්ම මම ඒක දන්නේ නිසා තමයි තවත් ප්‍රශ්නයකට යමු වෙන්නේ. අයියා බොහොම මේ නිර්මාණ තෝරගන්නේ ගොඩක් හිතලා බලලා. මොනවාද ඒ හිතලා බලන කරුණු? කොහොමද නිර්මාණය තෝරගන්නේ? නෑ, ඒක මට මුලින්ම මම ස්ක්‍රිප්ට් එක කිව්වෙන් පස්සේ මට ඕනකම තියෙනවා මට දැනුණාද කියන එක. මට ෆීල් වුණොත් තමයි මට මේක කරන්න බලන්නේ. නැත්නම් සම්මාල ස්ක්‍රිප්ට් තියෙනවා මට කරන්න බෑ.
අනිත් එක ඒ කියන්නේ සමහර කොට්ටාසයක් එක්ක අපිට වැඩ කරන්න බෑ. ඒ කියන්නේ මොන හේතුවක්ද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැඩ දැක්කම පස්සේ ඒලා වැඩ කරන්න ඉතින් නවත් නැහැ. ඒ කියන්නේ මගේ අම්මගේ ඇවුලක් තියාගෙන මට දැන් වැඩ කරන්න බෑනේ. අනිත් එක ඒ කියන්නේ දැන් සමහර වැඩ තියෙනවා මට ඒ කියන්නේ දික්ක දිගටම වැඩ කරන්න බෑ. දැන් සල්ලි වලට කැදිර වැඩ කරා කියලා කියන්නේ. ඒ කියන්නේ වැඩක් අස්සේ වැඩ තුනකට යනවා. අරකටත් මේ ෂූටින් යනවා, මේ ෂූටින් යනවා, මේ ෂූටින් යනවා. මම හිතනවා ඒක ඔළුව ක්ලෑෂ් වෙනවා කියලා. නළු එක්ක. නළු එක්ක කියන්නේ කෙල වෙන්න පුළුවන් ප්‍රතිශතය වැඩි. සල්ලි නම් කරන්න ඕනේ. ඒත් අපි රඳා වැහෙත්තේම අඩුයි. මම ෆුල් ට්‍රයි එකක් දෙනවා. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක තෝරගෙන ඒ කියන්නේ වැඩ කරන කට්ටියත් එක්ක මම කැමතියි මට ෆුල් ස්ක්‍රිප්ට් එකක් දෙනවා නම් ඒ කියන්නේ එන්ඩ් එකක් එක්ක. ඔව්. ඒ කියන්නේ මොකද මෙගා කියන කට්ටිය වලට මම අකමැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒත් ඒකේ ඒකේ කෙලවරක් කොයිද කියලා දන්නේ නැහැ. මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ආදිස් දන්නේත් නැහැ. මේ ඩිරෙක්ටර් දන්නේත් නැහැ. කවුරුත් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒවා තියෙන්නේ ජනල් වලට රේටින්ග්ස් තියෙනකන්. ඒවා තියන් ඉන්නවා. රේටින්ග්ස් තියෙන කාල තියෙනකන් තියන් ඉන්නවා. රේටින්ග් බහිද්දි කියලා නවත්තන්න. කොඩම් නවත්තන්න. ඒකට මේ ඉන්න කම් කරු ගන්නට වැටලා තියෙනවා. ඒක නිසා මම ස්ක්‍රිප්ට් එක තෝරගන්නකොට මට ඕනේ නැහැ මම ස්ක්‍රිප්ට් එක ඕනේ. ඒ කියන්නේ මේ ඩිරෙක්ටර් ගැන මම බලනවා. මම කවුද කැමරා කරන්න කියලා බලනවා. මම මගෙත් කවුද ඇඩ් කරන්න කියලා බලනවා. ඒ ටික අනිවාර්යෙන්ම බලනවා. හරි. අයියේ මේ මම පොඩි චෝදනාවක් කරන්නම්. ඇයි අයියා මේ කාලයක් වෙ මියුසික් වීඩියෝ වල අඬන තරුණයා බවට පත් වෙලා හිටියේ? ඔව්. මෙච්චර මේ දක්ෂෙක්. ඒ කියන්නේ මම නළුවෙක්. ඒක මට අම්ම කරන විදියක්. මම එකතැනක තෝරගන්න මියුසික් වීඩියෝ කිනේ එක. يعني මම හිතුවෙත් නෑ. ඒ කියන්නේ එච්චර මියුසික් වීඩියෝ ටික හිටේ කියලා. ඒ කියන්නේ මට මතක මේ ප්‍රදීප් අයියාගේ සින්දුවේ. ඒ කියන්නේ පොඩ්ඩක් හිටේ බින් සීනේ මායාවී අවසන් ප්‍රේමයේ රෝස කල්පනා තව තව ඒ වගේ ටික. ඒ කියන්නේ ඒ ඔක්කොම මම තෝ ඒ කියන්නේ ඒක තෝරගත්තා මට ඒ කාලේ මට තිබ්බ අවශ්‍යතාවයක් සල්ලි. මොකද මම මිනිම රණ්ඩද? මම මොකද ඉඟා කරන්නද? මම නළුවෙක් විදිහට මට පවතින්න නම් මම මේක කරන්න ඕනේ. ඒත් මම එක කාලෙකදී මම ඒක නවත්තනවා. නවත්තන්න හේතුව තමයි මට මේ පා වෙන්න ගත්ත මගේ මියුසික් වීඩියෝ දැකලා. අඬනවා රෙකමෙන්ඩ් එකම කතාව. අර ඒ කියන්නේ මම ගැන මට ලැජ්ජාවක් හිතෙන දකට මම දැනගත්ත මට මගේ ඉන්න ප්‍රේක්ෂකයන්ට මාව එපා වෙයි. අනිවාර්යෙන් එපා වෙන එක දිගට පේනවා කියන්නේම මිනිස්සුන් එපා වෙනවා තමයි. මම එහෙම මම හිතනවා මම අන්තිමට තමයි ඒක තමයි මම පතනවා කියන්නේ. මම දැන් අශාන්ගේ සින්දුවක් ඒකෙන් පස්සේ මම ළඟ දිගක් කරා. ඒක වෙනස් කන්සෙප්ට් එකකට දින එකක් අපි තිසරින් බුලානගේ වැඩක්. ඒක මම හිතන්නේ මිනිස්සු බලයි කියලා. ඒ කියන්නේ මිනිස්සුන් ගා ලොකු ඒ කියන්නේ මේ මාස් ඔඩියන්ස් එකකට එකයි කියලා වෙන විදිහ වැඩක්. මම ඒක නිසා තමයි කරන්නේ. අයියේ මේ මම හිතනවා මහේන්ද්‍ර පෙරේරා ගැන ඔබතුමාගෙන් දැනගන්න. අයියගෙන් දැනගන්න ඕනේ. ඉතින් කියන්නකෝ මහේන්ද්‍ර පෙරේරා කොහමද චරිතය ඔබේ ගුරුතුමා? ආරම්භය කියන්නේ මම හිතනවා එතනට ආපු නිසා තමයි මට මේ හැමදේම දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මම හිටියේ වෙන ලෝකයකනේ. මම දන්නේ නැහැ මොනවද මේ ඩ්‍රාමා කියන්නේ. මට තිබ්බේ ආසාවක් විතරයි. මට ආසාවක් තිබ්බා අගමන. ස්කූලේ යන කාලේ ඩ්‍රාමා කරා, ඩාන්සින් කරා, ඕකේ ඉතර. දැන් මෙතනට ආවෙන් පස්සේ තමයි මට තේරුණේ අම්මට උඩු මාරු මතන්නේ අපු මේක. මේ මහේන්ද්‍රය කියන්නේ කියනවා මහේන්ද්‍රය කියන්නේ කියන්නේ ඊදි ඉන්නේ නැහැ මම හිතන. මට ඉන්නේ බැරි කවදාවත් ඒ ගන්න. මම හදිසියෙන් මහේන්ද්‍රය දිහා බලාගෙන මහේන්ද්‍රය දැන් කොහේ ගියා තැනකට ගියා පාටිකට ගියා නටනට මේ පිස්සු කෙල්ලකල හොඳට ආදල්ලෙක ඉනාගේ මිනිස්සුත් එක්ක ඉතාම සතුටින් හදිසියෙන් ඒ විදිහට ඒ සතුට මම දන්නේ කොහොමද තියාගන්නේ මිනිස්සේ කියලා. මම ඒත් තමයි හුමුලයි ඔවම ඉන්නේ. මම තව මම මහේන්ද්‍රයගා කාලේ යනකොට මම හිතන්නේ මම මට කෙලෙලාදී මම නැගලාදී මාව ගන්න දෙයක් නැතිවලාදී කියන්නේ මහේන්ද්‍රය තමයි මම හිතන්නේ ලංකාවේ මම මයින් අවුත්ෙන්ම නළුව කවුද කියලා මහේන්ද්‍ර බැලුවා. ඒ වගේ තාත්වික රංගනයක් කොමඩිද ජෝ කොමඩි නම් කොමඩි සීරියස් නම් සීරියස් ඕනම එක ප්‍රසංග කරන්න පුළුවන් මියුසික් කරන්න පුළුවන් يعني මල්ටි ටැලන්ට් මිනිස්සුන්ම දගා නැහැ. මේ මහේන්ද්‍ර පෙරේරා ගැන කතා කරද්දී වචනයක් තියෙනවා මේ කවුරුත් මේක ආවේ කොහොමද කියලා දන්නේ නැතුව ඇති. ලොකු අයියා කියන වචනේ ඇත්තට මමත් දන්නේ නැහැ කොහොමද මේ මහේන්ද්‍ර පුරතුමාට මාත් අධ්‍යාපනය හදාගලා තියෙනවා. ඉතින් කොහොමද මේ ලොකු අයියා කියන වචනේ හැදුනේ? ආරම්භක සිසුක කෙනෙක්. ඒතර මම මට මතක නැහැ. මම නම් කතාව කිව්වා. හරිද? ඒතර මට මතක නැහැ ඒ කතාව. අරේටම කියන්නේ මොන නිසා මට කියලා දෙන්නේ නැහැ ඒක. කොහොමද මත්තරිකෙන් ওই මහේන්ද්‍රය කියපු එක තමයි. ඔව්. හරි. අපි යන් අයි වේදිකාව ඇතර. කොහොමද වේදිකාව ඇතර? ඒ කියන්නේ මම අවුරුදු ගානකින් වේදිකාවට කියන්නේ නැග්ගේවත් නැහැ. ඒ කියන්නේ මේක කාලයක් තිබ්බා වේදිකාවත් එක්ක වැඩ කරපු කාලයක්. රාජනාට්‍යුල්ලේ යූත් ෆෙස්ටිවල්
කියන්නේ සියලුම නාට්‍ය බලපු කාලයක් තිබ්බ සියලු කියන්නේ නාට්‍ය ෆෙස්ටිවල් වලට අපි නාට්‍ය දාපු කාලයක් තිබ්බ කියන්නේ එක කාලෙකදී මට ඒක මිස් වෙනවා කියන්නේ මම හිතනවා තව ටික කාලයක් ගියම මොකද දැන් තියෙන නාට්‍ය සමාජ ස්ටේජ් ඩ්‍රාමාස් මම කතා කරන්නේ මේ ආමෙන්නේ මල්ලි මේක බලනකොට ලෝකෙ වට යනවා මම ගොර මට රට යන්න මේ නාට්‍ය කරන්න ඕනේ නැහැ මට නාට්‍ය කරන්න ඕනේ නැහැ මට රට රටවට යන්න රටවට යන්න ඕනම මෙනි දිගට යනවා කියන්නේ නාට්‍ය අරියට කරනවා නම් අන්න කරෝ මම ඉස්සරහට තමයි අපි නාට්‍යයක් කරයි ඒක බලමු අපි අපි සිනමා වට එමු සිනමාවේ මේ දවස්වල මොනවද අයියාගේ මොනවා හරි රූගත වෙමින් තියෙනවද නෑ රූගත වෙමින් නෑ ඒත් කරපු ටිකක් තියෙනවා මම හිතනවා ඒ කියන්නේ මගේ ළඟදී මේ මගේ දැන් මෝෂන් කැප්චර්ස් වලින් අපි ගජමෑන් මම තමයි ගජමෑන්ට ඒක ඇඩ් කරන්නේ එතකොට උෂ්මගල ක්‍රාස් දේ සසන්ත පීඩිස්ගේ එකක් ය තිබ්බ ෆෙස්ටිවල් වල තිබ්බා තව අවුස් ඔෆ් මයි ෆාදර් කියලා සුභාකාරී වසම ෆිල්ම් නැතුන එක මේ වෙනකොට ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් ගොඩකට ගිහිල්ලා තියෙනවා තව සිනමා ෆිල්ම් ෆිල්ම් ඒ කියන්නේ දෙකකට තව ආරාධනා ලැබිලා තියෙනවා බලමු ඉතින් ඔය ෆිල්ම් තාම එක එක දාගෙන යනවා අපි හරි එතකොට සයපති කුසුම ගැන කතා නොකරම බෑනේ ඉතින් අය සයපති කුසුම ගැන කතා කරමු මට තියෙන ප්‍රශ්න ටික මම ඊට පස්සේ අහන්න ඒ කියන්නේ මම රංජිපාණි කියලා ඇහුවොත් එීම සයපති කුසුම ඒ කියන්නේ රංජිපාණි ඒ කියන්නේ ඒක මගෙන් ඇහුවොත් එීම මොකද්ද කියලා මං කියන්නේ ආදර කතාව ඔව් පට්ට ලස්සන ආදර කතාවක් මනසකට දෙන්නේ සමකාමී ඉන්න විතරයි ඔව් හිතුන් නැද්ද මොකක් හරි මේකෙන් අපේ ලංකාවට මේ සෝෂල් එක ගැලපෙන්නේ නැහැ අයියට හිතුන් නැද්ද මේක කරන්න ගැලපෙන්නේ නැති නිසාම තමයි කරන්න හිතුනේ කරන්න හිතුනේ يعني ගැලපෙන්නේ නැහැ කියන එකම තමයි කරන්න හිතුනේ يعني මොකද يعني අපිට ඕනකමක් තිබ්බා ඒ කියන්නේ මම කියන්නේ ඕනකමක් නෙමෙයි කියන්නේ ෆිල්ම් එක ආවයින් පස්සේ මම ඇත්තටම බාරගත්තේ නළුවෙක් විදියට මට කැරක්ටර් එකක් ඒක මොකද ඒවයි කැරක්ටර් එක හරියට කරන්න රයියක් දෙන්න ඕන මාරු ඉතින් සායි කියන්නේ විසාගේස කියන්නේ උඹට ඩිරෙක්ට් කෙනෙක් කියන්නේ මගේ පෞද්ගලික මේක කියන්නේ පෞද්ගලික කිනියක් තමයි කියන්නේ මේ මට ඒක ප්‍රශ්න ඇත්තටම නෑ මම මරදාණි ඉපදුනේ මම මට ඉන්න සෝන්තන් දැකලා තිනවා ඒ කියන්නේ මට අදාළ නෑ ඌ ගේද බයිද කළුද සුදුද කියන කාරණාව මනුස්සයෙක් විතරයි දැක. ඒ කියන්නේ ඕනතරම් මිනිස්සු ලෝකේ ඕනතරම් මේ වගේ මිනිස්සු ඉන්නවා. මේ වගේ මිනිස්සු කියන්නේ අපි x y න අපි x නම් ගෑනු. ඉතින් නෑ යන්නේ තුන් අනිත් જાති. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. මුත් මේ ලෝකේ ඉන්න ඕනේ. හරි. උන් වෙනුවෙන් උන්ට සමාජ ඒක ගොඩක් මොකද කියන්නේ ෆ්‍රැන්චි පාන් වලට ගොඩක් කැමති නේදුව තමයි. කියන්නේ සමකාමී කියන ගේ කියන කැරක්ටර් එකට දුන්නේ ඒ කියන්නේ ෆීල් එක කියන්නේ මේ ටෙලිවිෂන් එක ඇතුලේ කොමඩි රෝල් එක. ටැන් ටොට ටැන් ටොට ටැන් ටොට ටැන් ටොට එහෙම එම කැරක්ටර් එම කරේ නිකන් ඌ රාත් ඒ කියන්නේ ඉනා වුණා විතරයි ඌ. ඌට අදිටනක් දුන්නේ නැහැ මං හිතනවා ෆ්‍රැන්චි පාන් එක ඇතුලේ ඌ ඌට නියම ප්ලේස් කරන්න තැනක් තම වෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයාට මොකද හියුමන් ඉන්න පොළවේ පළවෙනි පය ගාලා ඉන්න පුළුවන් තැනක් කරනවා. මොකද මේ මිනිස්සයාගේ ඇතුලේ කතා කරනවා. මම හිතන නළුවෙක් කියද මට නම් කිව්වේ පට්ට තමයි පට්ට තමයි අනිවාර්යෙන් මොකද ඔයගේ චරිතයක් හම්බුනහම බාර ගන්න ගොඩක් ඇයිද බාරක් හිතනවා ගොඩක් කට්ටි බෑග් එක වුවා මට කරන්න එපා කියලා කිව්වා ඔබ කරන්න එපා පිස්සු දෙයක් උඹට උඹගේ මේ එතකොට මම ওই මියුසික් වීඩියෝ එක කරන්න තිබ්බේ උඹට මේ අර උඹට ඔය ඉන්න කෙල්ලෙම කෙල්ලවිලා ඇයි උඹගේ මේ ඉන්න ෆෑන්ස් ලොකුම අප්සෙට් ඇයි නෑ ෆෑන්ස් ඔත අවුලුනවා මගේ ආනදුව කෙල්ලු කික්කන්නේ අයියෝ ඕකේම කරන්නේ කියන උන්ට පාවිච්චි පාවෙලා අපිට මේ වෙනවා තිබ්බා ඒ වගේ ඒකෙන් වෙච්ච හොඳ දේ සමහර මිනිස්සු දැකලවත් තිබ්බේ නැහැ ගේ කියන කන්සෙප්ට් එකක් වගේ ෆිල්ම් එකක් දැකලවත් තිබ්බේ අපි සිරිම කැම්පස් වල ඕපෙන් මේ ෆිල්ම් එක සිරිම කැම්පස් වල ඕපෙන් කතිකාවත් අදාගත්ත හැමෝත් එක්ක කියන්නේ එතකොට ඒ කියන්නේ මම හිතනවා ඒ කියන්නේ එකින් කරපු දේ මාරයි කියලා කියන්නේ මොකද මට සම්මානත් හම්බුනේ දැන් සම්මානමට හම්බුලා තියෙන එකේ එතකොට අයි චිත්‍රපටි ගැන කතා කරද්දී ප්‍රේක්ෂක ජනතාවට බලන්න හම්බුනේ නැති වුණත් අපි හුස්ම ගැන කතා කරමු මොකද වෙනස්ම කතාවක් තියෙන එකේ හුස්ම ගැන සුනිල් සසන්ත පිරිස්ගේ ෆිල්ම් එකක් කියන්නේ මට සුනිල් සසන්ත පිරිස්ගේ ෆිල්ම් එකක් කියලා ගුවෙන් පස්සේ මට හිතා ගන්න බැරි වුණා මේ මිනිස්සුත් එක්ක මම මොකද කරන්න කියලා මොකද එයාගේ මම දැකලා තිබ්බේ වන් ෂොට් කියන්නේ නවරියන් මේ වගේ දැන් මේන ෆිල්ම් ටොගයක් මම දන්නවා එයාගේ වෙනස් ආකාරයේ ෆිල්ම් දැන් සමහරවිට මම කැමති නෑ මම සුනිල් සට කිව්වා මම අයි මම වාගේ ෆිල්ම් වලට මම කැමති නෑ ඒ විශේෂයක් නෑ මල්ලි මට වහම් වෙන්න ඕන ඊස් මංගල මල්ලි නට ඇවිල්ලා මම ස්ක්‍රිප්ට් අරගෙන මල්ලි මේක පොඩ්ඩක් බලන්න ස්ක්‍රිප්ට් එක දීලා තව ඊට පස්සේ ෆිල්ම් එකක් දුන්නා රෂියන් ෆිල්ම් එක ගණන් මතක නෑ
බැලුවෙන් පස්සේ මට පිස්සු වෙනවා මං අහනවා අම්මට උඩ මේක ස්ටෝරිය මං අහනවා ආයි මේකම කරනවා ඔයා මේකම කරනවා කවුරුත් නැන් දිනුක මම කියන්නේ එක රිස්ක් එකක් ගත්තා කියන්නේ මම හිතුවා මට ඒක සමාහට මට ප්‍රේක්ෂකයන්ගෙන් මොනවද සුණුනා කරේ කියලා අහන්න වෙයි කියලා ඒත් කිසිම දෙයක් නැහැ මොකද ඒකට දීපු ප්‍රතිචාර එක සිනමා මේ ෆෙස්ටිවල් එක මට ප්‍රතිචාර ටිකක් තියෙනවා ඒක මිනිස්සු කාම කතා වෙනවා මම ඉක්මනට මේ ලංකාවට එක හොඳට ඇඩැප්ට් කරා කියලා මම හිතුවා ලිංගික දර්ශන වලට පෙනී ඉන්නකොට පවුලයාගෙන් ප්‍රශ්නයක් එන්නේ නැද්ද නැත්නම් යාළුවගේ ප්‍රශ්නේ නැද්ද යාළුවෝ ප්‍රශ්නේ නෙදියන්නේ පවුලයාගෙන් මේ ප්‍රශ්නේ නෙදියෝ අපි මට මේ පවුල් ප්‍රශ්නේ එක නෑ මගේ මොකද මේ හිටියනම් මේ මගෙත් එක්ක ඉන්න බෑ නළුවේ නළුකම කියන්නේ මොකද මගේ නළුකම මට ඇඳුම් ගලවන්න ඕනේ ඇඳුම් ගලවන්න ඕනේ ඒක ප්‍රශ්නේ නෙමෙයි දැන් නළුවෙක් විදිහට මට ඕන දෙයක් කරන්න පුළුවන් يعني මම හිතනවා මගේ يعني ගෙදර ඉන්න ගෙදර මේ වයිෆ් කේ තියෙන මට තියෙන නිදහස කියන්නේ ඒක නියම ප්‍රශ්නයක් නෑ يعني කිසිම මොතක ඒ කියන්නේ මේ වගේ දැර්සන බැලුවා කියලාවත් එයා වුණනම් ඇවිල්ලා යා හරියට කරලා නැහැ වගේ මට සෙක්සින් ප්‍රශ්නයක් නෑ ඉතින් මොඩ කරලා අගදි මගෙන් එකෙක් කිව්වා ඇයිවා සෙක්සින් විතරද මේ මැසි කරන්නේ කියලා මම කිව්වා මම කිව්වා සෙක්සින් කියන්නේ සෙක්සින් නෙමෙයි ඒක බැඩින්ද පමණයි චිත්‍රපට ඇයි කරන්නේ මම කිව්වා මම වැඩිම මොන චිත්‍රපට කිව්ලා මම නම් දන්නේ නැහැ මම වැඩ මම මැට් කරනවා ඒවා මේ මොකක් කරි මොකුල කෝපරේෂන් එකකින් කරි මොකක් කරි එකකින් ඒක සම්මත වෙන්නේ නිරසන කියලා මම මොකද කරන්නේ ඒක බදාලා නැහැ කියලා එතකොට අයියේ මේ කලාවත් එක්ක එදා මෙදතර හිටපු කෙනෙක් හැටියට මේ අලුතෙන් එන දැන් අද කලාවට කලාකරුවෝද කියන්න මම දන්නේ නැහැ ඒක කලාකරුවෝද කියන හතු පිපෙනා වගේ කොහොම හරි බිහි වෙනවා කට්ටිය බිහි වෙනවා ඉතින් ඒගොල්ලොන්ට යම් යම් ප්‍රශ්න තියෙනවා විශේෂයෙන්ම මේ ලිංගික පැත්තේ ගොඩ ප්‍රශ්න වැඩි පිරිමෑට තියෙන ප්‍රශ්න කාන්තාවට ප්‍රශ්න ඒ කියන්නේ මොකද හිතන්නේ මොකක්ද ඒකේ වෙනසක් වෙන්න ඕනේද මොනවාද අයියාගේ අදහස් ප්‍රවීණේ හැටියට ලිංගික ගලස් කියන්නේ ඒ කියන්නේ තමයි අනිවාර්යයෙන්ම ලිංගික ගලස් කියන එක බං මං හිතනවා ඒ කියන්නේ මේ ආර්ට් ෆීල්ඩ් එක විතරක් නෙමෙයි ඔෆිස් එකට ගියත් කොයි ගියත් ඔය ලිංගික ගලස් කියන එක තියෙනවා ඒ කියන්නේ ඒක නමත් ගන්න බෑ ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍යයෙන් මේ මිනිස්සු ගෑනුන්ට කැමති මිනිස්සුන්ට කැමති ලවල්ලා දිපත් වැඩි කතනකදී යූස් කරනවා උඹ මට මේක දුන්නේ නැත්නම් එහෙම මම උඹට මේක දෙන්නේ නැහැ ඒ කියන්නේ ලිංගික ගලස් කියන්නේ සමහරවන් කැමති ඉන්නවනේ ප්‍රශ්න නැහැ අකමැති නම් මං කියන්නේ ඔගේ ඉන්නේ අකමැති නැහැ කැමති නැත්තම් කැමති නැහැ අවුල නැහැ වැඩි නැති කරන්න දෙයක් නැහැ සමහර ගොඩක් මිනිස්සු කැමති නැත්තම් කැමති නැහැ බලෙන් කරන්නේ නැහැ ඔව් බලෙන් මොකද මෙතන මේ ඇවිල්ලා රේප් කරන්නවත් ඒවමකුත් නැහැ ඒත් හැබැයි ඒත් අපි මිනිස්සු ට්‍රයි කරනවා ඔව් ඒක සාමාන්‍ය ඕන දෙනක පොදුයි මේ ෆීල්ඩ් එක විතර නෙමෙයි මොන බැංකුවට ගියත් මොන ඔෆිස් එකට ගියත් කොයි ජොබ් එකට ගියත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් නේ හරි අයියේ මේ අලුතෙන් එන කලාකරුවන්ට නෙමෙයි රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට දෙන්න තියෙන හොඳම උපදේශ දෙන්න නෑ මම කියන්නේ ඒ කියන්නේ මට ගණන් විද්‍යාව බෑ ඉතින් මට account වලට මං ආසයි කියලා මට account job එකක් දෙන්නේ නැහැ නේ කවුරු අනේ මං ආසයි account වලට කවුරුත් දෙන්නේ නැහැ නේ job එක ඒ කියන්නේ මම කියන්නේ මිය ගැන ස්ටඩි කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ කොහේ වුණත් දැන් තියෙනවා මයින්ඩ්රෙක් දැන් තියෙනවා කෞෂයක්ලක් දැන් තියෙනවා අනුජක්ලක් දැන් තියෙනවා ලංකාවේ හැමතැනම ඩ්‍රාමා ගැන වර්ක්ෂොප් කරනවා ඒ ගැන ගිහිල්ලා මං කියන්නේ මාස 3ක් ගියා කියලා ඉගෙන ගන්න බෑ මං තාම ඉගෙන ගන්න මං තාම මම තාම ට්‍රයි ආදින්නේ මං අනුයක් වෙන්නේ කොහොමද කියන එක දැන් මම ට්‍රයි කරන ගමන් කියනවා මම තාම ඉතලවත් නැහැ කියනවා මම මයින්ඩ්රෙල්ලත් එක්ක හරි ප්‍රියන්දෙල්ලත් එක්ක හරි මේ නැමුත් එක්ක බලුවෙන් පස්සේ මං ගොඩ මම කොහොමද ට්‍රයි ආදින්නේ මිනිස්සු දැන් අලුතෙන් එනකොට ඒ කියන්නේ ආ සමහරවම් හිතනවා ක්ලාස් එකට ආපු ගම මාසුමේ කෝස් එකක් කරගොන රංගනේ පුළුවන් කියලා. එහෙම රංගනේ පුළුවන් වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්නේ බේසික් ටිකක් දැනගන්න විතරයි. එතකොටයි මේ වර්ක්ෂොප්ස් අපිට මේ හැමතැනම තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? නෑ මං කියන්නේ හැමතැනම තියෙනවා නෝ හොඳයි. හැමතැනම ඵලයන්කෝ. ඒක තමයි විතරක් කියන්නේ. ඒක තමයි එක තැනක ඉන්න එපා. ඔව්. එතකොට මේ ඒවැ තියෙනවද යම් කිසි ස්ටෑන්ඩඩ් එකක් මොනවද තියෙන්නේ? නෑ මම කියන්නේ ඇක්ටර් ඇක්ටර් ඇක්ටර්ස් ලා දින වර්ක්ෂොප්. ඇක්ටර් කෙනෙක්ට ඕනේ ගෙදර ඇතුළේ ඉන්න බෑ. එළියට ගෙදර ඇතුළේ ඉන්න බෑ ගෙදර ඇතුළේ දරන පොතක් බලාගෙන ඉන්න නෙවෙයි පාරට බයින්න ඕනේ එළියට බෑලා වටේ උන් එක්කම කොහොමද ගිහලා මුත්තේ කින්න ඕනේ එතකොට තමයි මිනිස්සු ගන්න වෙන අය අවුරුදු ගානක් එළියට බෑලා මං එළියට මං එළියම හිටියේ ඒක තමයි හරි අය අපි කලාවෙන් පොඩ්ඩක් එළියට එමු කියමුකෝ පොඩ්ඩක් ලංකාව ගැන මොකද මොනවාගේ අදහසක්ද මේ කාලේ තියෙන ඉතාලෝ කියන්නේ
අවුල්සාගත දසස් තමයි තියෙන්නේ කියන එක. අපි මොකද කරන්න කියන ප්‍රශ්නේ නැත්නම් අපිට තියෙන්නේ. කලාකාරයද මොකද කරන්නේ? ඔව්. ඔක්කොම මිනිස්සු පිස්සු කියනවා. ඒක පොල් අපේ ඉන්න ලොකු ලොක්ක පිස්සු කියනවා. ඈ ඉන්න මාධ්‍ය පිස්සු කියනවා. මුන් පිස්සු කියන්නේ අපි මොකද කරන්නේ? කලාකාරයෙක් විදිහට එක්ක ගිල මුන් එක්ක ගිල නිදා ගන්නවා. ඔව්. ඔක්කොම මුන් දෙක ගිල මොකද වෙන්නේ? මොකද වෙන කරන්න දෙන්නේ? ඔව්. දෙන්නේ නැත්තම් ඉතින් කිසි වැඩක් වෙන්නේ නැහැ. ඔව්. ලංකාවේ දේවල් තියෙනවා ප්‍රශ්න ගොඩාරියක්. ඒවල් නිරාකරණය කරන අපිට නම් බැහැ. මොකද ඒකේ ලොකු ඉගෙන ඉන්න ලොකු ලොකු උන්ටත් දැන්නා. අපිට තියෙන්නේ මිනිස්සෙක් විදිහට කොහොමද ජීවත් වෙන්නේ කියලා උගන්වන්නේ විතරයි. Human care. මේ ස්වාතලේ කරන්නේ කොහොමද මිනිස්සු කොච්චර මිනිස්සු කියන්නේ කොච්චර ආදරයක් ඕනද ඕනේද මොකද සත්තුනේ. ඔව්. අපි සත්තු. අපිට ඕනේ හැමදේම අපිටම ආදරේ. මොකද කියන්නේ කොහොමද මේ දැන් නෝල ඉතින් ඔය දැන් YouTube YouTube කියලා. YouTube කියන මාධ්‍ය YouTube කියන ජොබ් එක අලුත් ජොබ් එක. මගේ පොඩි එකේ පොඩි එකේ වම් මම මොකද මම කම්සම මොකද කරන්නේ ලොකුණා? ලොකුණා මම මොකෙක් වෙන්නද කැමති? ආ මම අයියේ YouTube කෙනෙක් වෙන්න. ඔව්. ඒක රස්සාව අනිවාර්යෙන්. කලින් තිබ්බේ නැහැ. කලින් තිබ්බේ නැහැ. දැන් ඒකට රස්සාවක් තියෙනවා. ඔව්. එතකොට දැන් අපි මොකද කරන්නේ? එතකොට දැන් YouTube කෙනෙක් කවුද? ඌ ડોක්ටර් කෙනෙක් නෑනේ. ඌ ගෙලින්ම ආර්ටිස්ට්. මාන්නේ. මේක මේක වෙනම රූපවාහිනී මාධ්‍යත් එක්ක බලනවා මේ හා සමානයි. අලුතෙන් ආපු මාධ්‍ය තමයි YouTube, Facebook, ඔරෝ වගේ තමයි අපේ social media. ඒක අලුත් මාධ්‍යයක්. ඒකොට ඒකෙන් වෙන්නේ මොනවද? මේ අයියේ ඒ ගැන කතා කරද්දී එකපාරට මට ඔලුවට ආපු අදහසක් තමයි මේ අපිට වෙන රටක YouTube channel එකකට ගියාම පේන දෙයි ලංකාවේ channel එකකට ගියාම පේන දෙයි වෙනස්. මම හොඳම උදාහරණයක් දෙන්නම්. දැන් අපි මීගේ පෙරදා ඉන්දියාවෙන් හොවාගත්ත දක්ෂ ගායිකාවක් මේ පාරේ ඉඳන්. ඉතින් අපිට Facebook එකේ කතා ගන්න පුළුවන් වුණා ඉන්දියාවේ හැම කෙනෙක් හොයාගනිද්දි අපි හොයාගන්නවා කුමාරියක් කවුරු ලැජ්ජයි. මෙන්නේ ලැජ්ජයි. ඒක ලැජ්ජාවක් තව ගැන කුමාරියක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නෑ. කුමාරියක් කියන්නේ ඊටාම සාමාන්‍යයි ඊටාම උද මිනිස්සේ. ඒ මිනිස්සයාට තියෙන human care අරගෙන මුන් පිස්සු කෙල්ල. මුන් කරන්නේ පිස්සු කෙල්ලක එක මිනිස්සයව අරගෙන. ඊට කලින් තව එක කරේ මදුරු රොක්ස් කියලා එකක් කරගත්තා. කියන්නේ ඒ මිනිස්සුන්ගේ තියෙන human care-ලෙන් මුන් චාටද ප්‍රයෝජන. ඒකද YouTube කෙනෙක් කරන්නේ. ඒකද ආර්ටිස්ට් කෙනෙක් කරන්නේ. ඒකද මාධ්‍ය විසින් කරන්නේ. මෙල channel වල ඒක ප්‍රශ්න. ඒක වෙන රටවල වල ඒක ප්‍රශ්න නෑ. දැන් ඉන්දියාවේ තියෙන ඒෂියන් කන්ට්‍රීස් වල තියෙන යුරෝප් කන්ට්‍රීස් වල ඒක නෑ. උන්ට සෙක්සරියස් එකක් නෑ. උන්ට වෙන ප්‍රශ්න නෑ. මේ මොකද අපේ මේ Facebook වලට හරි මොනවාට හරි ගියාම පස්සේ මේ විඳගාවට ගියාම ඔක්කොම තියෙන ප්‍රශ්න. කunu ඒක අවශ්‍ය දෙයක් නෑ. ගොඩක් හොඳ දේවල් ඔක්කොම තියෙනවා YouTube එකේ නැති දෙයක් නැහැ. YouTube එකේ තියෙන හොඳ දේවල් කොච්චර තියෙනවද? මම කොච්චර දේවල් දැනගන්නවද YouTube එකේ? එන්නේ ඕන දෙයක් ගැගුවෙන් පස්සේ තියෙනවා. ඒත් ලංකාවේ මිනිස්සුන්ගේ ට්‍රෙන්ඩින් නම්බර් 1 2 3 4 වෙන්නේ ජරා 6 කුණුවරප කිසිම වැඩක් නැති මෙලෝ රහක් නැති ආතල් ගන්න යනවා තියෙන පොඩි මිනිස්සු ආසයි කාලෙන් හරි ආතල් ලැග්ගා. පට්ටාසේ මිනිස්සු ලංකාවේ මිනිස්සු මාර ආසයි මොකෙක් කල්ලි ටික කියලා බයිට් කරනවා නම් පට්ටාසයි. Six series. වෙන මොකුත් නෙමෙයි. හරි අය එතකොට මේ මම පොඩ්ඩක් මේ ගැන පොඩි අදහසක් දැනගන්න කැමති මේ අලුතින්ම තියෙනවානේ මේ ට්‍රෙන්ඩ් එකක් අපේ උපන්දින පාටියක් ගැන මම නම කියන්නේ නැහැ. අවශ්‍ය නැහැ නම. මොකද්ද මේ උපන්දින පාටිය ගැන කිව්වහම හැමෝම දැනගන්නේ. මොකද්ද මේ වෙලා තියෙන කලාකරුවෙක් කලාකාරිනියක් ඒ වගේ දෙයකට ගැළපෙනවද මේ ඔක් පිටින් ඉන්න මිනිස්සු සෑහෙන විවේචනය කරනවා. නේද? එයා උපන්දින පාටිය ගන්න එක ඒක යාට ඒ යාගේ සල්ලි ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. යාට ඉන්වයිට් කරන්න පුළුවන් නම් ඔය යාළුවෙක් නම් ඒක ගියාට ප්‍රශ්නකුත් නැහැ. ඒක ඉදින් මිනිස්සු ඒ කියන්නේ ඒක වෙන විදිහකට දැන් ඔකට යන්න නැත්තම් යන්න ඕනේ නැහැ. මොකද මම දැන් චන්දිමාල් මටෙන්ට ගිහුවෙන් පස්සේ මම කිව්වා මේ මචං මට එන්නද මේ ඉතුරු නෑ මට. ඒ මට ඒකත් උතුරු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මට ප්‍රශ්නයක් නෑ. ඒක මොකද ඌ පාටිය ගන්න බෑ. ඕකද ඌගේ සල්ලි. අවුරුදු ඌ ගන්න ඕකේ පාටි. ඒක කිසිම අවුලක් නෑ. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒ කියන්නේ මිනිස්සු ආසයි මිනිස්සුන් ගොඩක් කණු බලන්නේ. මිනිස්සු ආසයි කාගේ වෙඩින් එකට ගියත් බලන්නේ. ලංකාවේ මම වෙඩින් එකක් ගත්තනේ දේතුව කියන්නේ. වෙඩින් එකක් ගත්තනේ දේතුව. අයියා කීයක පස්සේ කතා කරන්නේ. ඒක පස්සේ කතා කරමු. මේක වෙනම කතා කරන්න ඕනි කාරණා. ඒක මම වෙනම කතා කරමු. හරි අයියේ ඊට පස්සේ මම දන්නවා දසුන් අය ගොඩක් මේ ස්වභාව සෞන්දර්යයට ගොඩක් ආදරය කරන කෙනෙක්. දැන් ලෝකෙ මොකද මේ වෙන්නේ? ගිනි ගන්නවා මේ ඇල්ලත් ගිනි ගත්තා. මොකක්ද අය මේ තව ටික කාලේ. තව ටික කාලේ අපෝද අපි දැන් වතුරට ගෙවනවා.
ස්තඩිය ඉස්රයිදී අපි ඔක්සිජන්ට ගන්න දෙනවා අපිට. මොකද ලංකාව පට්ට ලස්සන රටනේ. ඒත් ලංකාවේ තරම් මිනිස්සුන්ගේ ඉතුයි කෝක මිනිස්සු නැහැ. මොකද එක එක අනිත් එකට අවුල් නැහැ. අනිත් එකට මොකක් හරි හොදක් කරනවා නම් ෆුල් අවුල් දෙකස් කියන්නේ ඉන්නද? ඒකනේ මුස්ලිම්ුන් ගේමක් ගහන්න මේ ඇවිල්ලා. අපිම කෝක වැඩි. අරුන්ගේ අරුන් වෙන ටීම් වර්ක් එක උන් සපෝර්ටිව් එක තමයි උන්ගේ සිස්ටම් එක ඇදලා තියෙන්නේ. අපි උන්ගේ නෑ ටීම් වර්ක් එක. අපි උන් කාල ගන්න වගේ එක එකට කෝකම් කරගෙන එහෙමනේ මොන දේ වුණා දැන් වෙනකොට අපිට කෙලවෙක නෑ. කියන්නේ මම හිතනවා මම දැන් කරන්නේ ප්ලාස්ටික්. මම ප්ලාස්ටික් පුළුවන් නම් අඩු ගන්න රැජ තමයි ගෙදර. මට කරන්න තියෙන කුලංගෙත් ඉල්ලන්න තියෙන එකම දේ තමයි මේ පරිසරය නම් කන්න එපා. ගස් කපන්න එපා ලේසියෙන්. මොකද ඉස්සරහට අපිට කෙලවෙනවා. මොකද අපිට නෙමෙයි අපේ ඉන්න ළමයින්ට මේක ඉන්න බැරිවෙනවා. මොකද මේ මිත්‍ර ලස්සන රටක අපිට මොකද දැන් හැමෝසෙන් ගිනිගන්නවා. හැමෝසෙන් කියන්නේ ගිනිගන්නවා කියන්නේ ඉවරයි. 20%ක් සිරන් එකළු දෙනවා. ලෝකේ හදවත කියලා කියන්නේ ඒත් එක්කම ඇල්ල ගිනිගන්නවා. ඇයි එහෙම ගිනිගන්නේ? දැන්ට මේ කාලේ තියෙන වැස්සනේ මේ කාලේ දැන් මොකද ඔක්කොම වෙනස් වෙලා. මේ සිටුේෂන් ඔක්කොම වෙනස්. තව ටික කාලෙකින් අපිට ඉන්න බැරි වෙනවා. රස්නේ ආවම මොකද එහෙම රස්නේ තිබ්බේ නැහැ. දැන් අපිට ඉන්න බෑ මේ රස්නේ තු. වැස්සාවම හම්බස් කොහොමද කියලා කියන්න බෑ. පරිසරය නම් කන්න එපා. ප්ලාස්ටික් කියන්නේ ප්ලාස්ටික් කැමතනම දාන්න එපා. මේ ප්ලාස්ටික් එක නැති කරන්න ඕනේ. මොකද ඔය ප්ලාස්ටික් බිස්නස් කරන උන් තමයි ඇවිල්ලා මෙතන කරන්නේ. තියාගෙන නැත්තම් මොකද නැති වෙනවා. ඔය ලංකාව මොකද ප්ලාස්ටික් අපි බෑග් ගන්න යන කොච්චර ප්ලාස්ටික් බෑග් කරන් යනවා. ඔතන ප්ලාස්ටික් බෑග් අපි යනවා මේ වටේට සුපර් මාකට් වලට ගියාම පස්සේ. ඇයි අපිට බැරි ඒක නිකන් ගෝනි මේක අරන් යන්න. හැමතැනම දානවා ඉතින්. ඔයා යන්න ශ්‍රීපාද කතරගම හැමතැනම සුපර්ෆික් වල දාන. හැමතැනම කනබුණ ඔක්කොම දාන. ඇයි ඒක කරන්න බැරි? මුන්ට වන්දනාව යන්න පුළුවන්. මුන්ට ඔක්කොම යන්න පින් කරගන්න. ඇයි ඒක කරගන්න බැරි? අලංගද කැබිනට් එක යන්නේ. කැබිනට් මේ හැමතැනම ඉවරයි. තව ටික කාලෙකින් මිනිස්සුන්ට ඉන්න බැරි වෙනවා. මම කියන්නේ ඉතාලි පරිස්සමෙන් පොඩ්ඩක් ඒකන බලන්න. වටපිට තමන්ට වෙන්න හදන්න දෙයක් නැහැ. වටපිට බලන්න. තමන්ගේ විතර බලන්න. ප්ලාස්ටික් එක අයින් කරන්න මිනිස් තැන් තැන් වල බඩු දාන්න එපා. බඩු තිබ්බොත් එක තැනකට දාන්න. මොකද ඉස්සරහට අපිට සල්ලි ගෙවන්න මේ හැම දෙයකටම. මොකද වතුරට ගෙවනවා, ඔක්සිජන් වලට ගෙවනවා, උෂ්ම ගන්න සල්ලි ගෙවන්න උන කාලේ වැඩක් නැහැ ඉතින්. මොකද ගෙවන්න වෙන්නේ නැහැ මරනවා. ඉතින් බොහොම වටින කතාවක් අයියකුවේ මේ කලාකරුවෙක් හැටියට දෙන්න පුළුවන් හොඳම ආදර්ශය දුන්නේ මාර වටිනා ඒ දේ ගැන. ඉතින් අයිය මේ මට විශේෂයෙන් අහන්න ඕනේ කාරණාවක් වුණා මේ වාගේ මේ විවාහ පිළිබඳ මේ බොහෝ කටකතා යනවා. මොකද්ද මේ යන කටකතා සහ මේ ගොඩක් අය වැරදි මානසිකත්වවල ඉන්නවා. අපි වැරදි මානසිකත්වයක ඉන්න කෙනෙක්ට ඒක හදාගන්න මොකක් හරි වෙච්ච සිද්ධිය කියන ඇත්තම සිද්ධිය. ඒක මට තිබ්බේ ඒක දෙන්නෙක්ගේ සම්බන්ධයක් කොලේකට සීමා කරන්න බෑ. මට දෙන්නෙක්ගේ සම්බන්ධයක් කොලේකට සීමා කරන්න බෑනේ ඇත්තටම. අපි කොහොමද කියන්නේ ඔබයි මමයි බදමු. ඔබ මගේ කෙල්ල නම් මම ඔයා බඳිනවා නම් අපි දෙන්න එකට ඔක්කොම වලට එන්න කිව්වොත් අපි අස්සක් කරනවා මේ මුත්තක ඉන්න බැරි වුණොත් තියෙන්නේ. ඒකට තමයි ඩිවෝස් කියලා හදලා තිනවා නීතිය. ඩිවෝස් කියන එක. ඒ ගානට යන්න ඕනේ නෑ නේදී. මට මේ ප්‍රශ්න ටිකක් ආවා. මට ඕනේ නෑ. මට ළමයා හදන්න මට ලම්බු. අපි ශයියා හම්බෙනකොට පළවෙනි කෙල්ල හම්බුනොත් මම බඳලා හිටියේ නෑ. මම ඊට පස්සේ මම බැන්දේ. කියන්නේ මම බැන්දෙත් ඒක දෙන්නෙක් එක්කන් ගියේ අස්සන් කරලා රුපියල් 3000යි. දෙන්නෙක් එක්කන් ගියේ අස්සන් කරලා රුපියල් 3000යි. බැන්ද එකම ඒක තමයි මම මට වීසක ගා ගන්න ඕනකම ඕන නීතිය මේ ප්‍රශ්න ටිකකට තමයි බලන්නේ. නීතිමය ප්‍රශ්න වලට විතරයි කියන්නේ ලීකිවිල් විතර ලීකිවිල් ප්‍රශ්න වලට විතරයි ඔය බඳින්නේ. ඔය බැඳ නැත්තම් එහෙම තමන්ගේ බර්ත් සර්ටිෆිකේට් එකේ තාත්තා අම්මා විවාහ කියලා නැද්ද? විවාහක නැත. මං අපේ කාඩ කියලා තියෙනවා. විවාහක නැත. හොඳයි ඉතින් ආඩම්බරේ කියන්න පුළුවන්. අන්න තාම මුන්දන ඉන්නවයි උනාට. විවාහක වෙලා කොච්චරුන් ඉන්නවද අමාරුවෙන් ජීවත් වෙනු. අනිවාර්යයෙන්. කිසිම සපක් නැහැ ලයිෆ් එකේ. ඇත්ත පුදුම දුකක් විඳින්න ලෝකෙට වෙන්න තමයි ජීවත් වෙන්නේ. මොකද වෙඩින් එක ලොකුවට කෑවන්නේ. විදින්නක ලොකුවට කාපු නිසා දැන් ලෝකෙට පේන්න අපි ජීවත් වෙනවා. මිනිහගේ ගෑණින්ගේ කිසිම සතුටක් නැහැ. උන් දෙන්නගේ සෙක්ස් සම්බන්ධයක් නැහැ. උන් දෙන්න කවදද එකට නිදා ගන්න? උන් දෙන්න මේ නේවල නිදා ගන්නවා දෙපැත්තට වෙලා. ළමයි හදනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට පේන්නේ ජීවත් වෙනවා. මොකද? ඒක මට තිබ්බේ මම බැන්ද මම රියස්ට් කරේ අරකට මං කියන මම විදින්න එකක් ගන්නවා නම් මම මෙයත් එක්ක අවුරුදු 40ක් හිටියොත් මං දන්නේ නැහැ ඉදිරියෙන්ද කියලා. මොකද මොයාලා යන්න මොකක්ද යනවා අපිත් යනවා ඒ ප්‍රශ්නයක් නැහැ යනවා.
එඩියොත් අඩු අතලේග අන්න ඩින්නක් ගන්න සක්සස්පුල් වැඩින්න කල් ළමයිත සිටිය ම ඒත් අට වෙනස් විදිහේ අත්දැකීමක් අපිට ඉති අ අපේ ඇතරම හරබර වකිම බොහම රසවත් අයි ඇත්තේ කතා කරනක නවත්ත හිටෙන්න මොකද මගේ පරණ විච්චයක් වෙන යාලෙක් දෙති ඒක නිසා අය කියන්නක කාටද සූතිවන්ත වෙන්න ඕනේ මේ ගමන ගැන සූතිවන්ත වෙන්න ඕනේ කට පොඩි ස්තුතියක් කරන අවසන් වශය උඩාකින්න ති ම දම්ම තාත්තා මගේ වයි ෆන්සි සමගේ යාලු මොද මම දරනට යාලු එක් යාලු නැතගේ මට ඉන්නක් උන්දතාමගේ මද පිරගත්තේ ගැන්න හමදේ මයන්දරග මල්ලය පුඩාක් කෙනකොද මම මං එලීමට මොනුසේ නිසා මට එලියෙන් අමුකොද පාරටගත්ම ඉගන්නයකින් හල දිවටයක් ගන්න කොද උටත් තැකව කියන්නනට ගැන්න සියලු තැංකව කියන්න මොකොද දැගෙනකොටත් පාරට බෑලගය මුසු කතා කරන ටිකෙන් තමයි මේ ඉන්න නැත්තම් වෙලාගතත් එක ලංකාෙන් ගී ඉතින් අද දවස අපි බොහොම රස බර හරබර කතාවකට එකතුනා දසුන් අයත් එක ඉතින් අද දවස YouTube චැනල් එකත් එක් එකතු වෙලා ඉන්න බොහොම වටිනා රංගන ශිල්පීන් ශිල්පිනයන් කලාකරුවන් එක්ක අපිට ඉදිරියටත් කතා බහ කරන්නට අවස්ථාව තියෙනවා ඉතින් බොහොම ස්තුති දසුන් අය නැවත වාරයක් අපි ආයි හමුවෙමු වාරයෙන්ම හමුවෙමු බලාපොරොත්තුවත් ඔබටත් සමු දෙන්න නැවත දවසක හමුවෙමු බලාපොරොත්තුවේ අදට ඉතින් රසවත් කතාබාහකින් පස්සේ අපි හමුවන්නේ අද දවස YouTube චැනල ඇත් එක්ක ඔගොල්ලෝ අපි දන්නවා හැමදාමත් රැඳිරන්නවා අනිවාරයෙන් තරු හමුවත් එක්ක හමුවෙන්න වැදගත්දේ දැනගන්න ඔබට පුළුවන් YouTube චැනල් එක අද දවස YouTube චැනල් එක සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා අපිත් එක රැඳිල ඉන්න හැමදාමත් මේ වගේ විවිධ වූ වැඩසටහන් ඔබට බලාගන්නට හැකියාව අවස්ථාව තියෙනවා ඉතින් නැවත දවසක හමුවෙමු අපි මේ වගේ වැඩසටහනකි එතකක් ඔබට සුභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.